උසස්පෙළ ආර්ථික විද්‍යාව විභාගෙට පෙනී සිටින සූදානම් ඉන්න දරුවන් දැන් පන්ති කාමරය තුල ඒකක අභ්‍යාසවල නැත්නම් ඒකක පරීක්ෂණවල නිරත වෙමින් සිටිනවා. ඔයාලා පළවෙනි පාඩම ආර්ථික විද්‍යාව හැඳින්වීම පාඩමේදී ලියන ලද ඒකක අභ්‍යාසයේ ලකුණු මම ඔයාලට ලබා දුන්නා. මගේ මේ සූදානම ඒ ප්‍රශ්න පත්‍රය ඔයාලත් සමග සාකච්ඡා කරා. ඔයාලා පළවෙනි පාඩමේ රිවිෂන් එකෙන් පස්සේ ඔයාලා පන්ති කාමරය තුලදී පැය දෙකක කාලයක් තුල ලියන ලද ප්‍රශ්න පත්‍රය තමයි මා අතේ තියෙන්නේ. බහුවර්ණ 20ක් සහ ලකුණු 20 ප්‍රශ්න හතරක් ඔයාලට ඒ ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගත කරලා තිබුණා. බහුවර්ණ 20ට අපි දුන්නේ ලකුණු 20යි. ලියන ප්‍රශ්න විභගත රචනා ප්‍රශ්න හතරට 20 ඒවා හතරයි ඔක්කොම 100ක් ලබා ගත්තා. ඒ ප්‍රශ්න පත්‍රයේ මගේ පන්තිවල හිටපු දරුවන්ගේ මම දැක්ක දක්ෂතාවයන් තමයි අඩුම ලකුණු තිබුණේ 42 100න් 42 වැඩිම ලකුණු 97 තිබුණා. 100 ළඟා කරගන්න බැරි වුණා කමති. අපි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලා අතට ගන්න ප්‍රශ්න පත්‍රයේ ඒකේ මුලින්ම තියෙනවා බහුවර්ණ 20ක්. මම ඉස්සෙල්ලා බහුවර්ණ 20 ඔයාලත් සමග සාකච්ඡා කරලා ඉන්නවා. 1. අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත්වල අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත්වල සීමිත බව හඳුන්වන්නේ සීමිත කියන වචනේ හයිලයිට් කරලා තියෙනවා. සීමිත බව හඳුන්වන්නේ 1. සීමිත සම්පත් ලෙසයි, අසීමිත වමනා ලෙසයි, 3. සම්පත් හිඟකම ලෙසයි, 4. ආවස්තික පිරිවැය ලෙසයි, 5. ආන්තික පිරිවැය ලෙසයි. උත්තරේ වෙන්නේ අංක 3. අසීමිත මිනිස් වමනාවන් සාපේක්ෂව සම්පත්වල ඇති සීමිත බව හඳුන්වන්නේ සම්පත් හිඟකම ලෙසයි. දෙවෙනි ප්‍රශ්නේ, මිනිස් වමනාවල දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ අසීමිත වීම, විවිධාකාර වීම, නිර්මාණය කළ හැකි වීම, ප්‍රාථමික වීම, කායික හා මානසික වීම. අපට පිළිතුර වෙන්නේ ප්‍රාථමික වීම. ප්‍රාථමික වන්නේ උවමනා නෙවෙයි අවශ්‍යතා, උවමනා ද්විතීයතා. තුන්වෙනි ප්‍රශ්නේ, භූමිය නැමැති නිෂ්පාදන සාධකයට අයත් නොවන්නේ භූමි නැමැති නිෂ්පාදන සාධකයට අයත් නොවන්නේ හිරුවෙලිය, ඊසාන දිග මෝසම් වර්ෂාව, වන සතුන්, මහ මුහුද. උත්තරේ තේක්ක වගාව. පස්වෙනි එක තමයි උත්තරේ. මම පුළුල්ව සාකච්ඡා කරන්න යන්නේ නැහැ. භූමිය කියන සංකල්ප නිර්වචනය කරන්න යන්නේ නැහැ. මේක ස්ක්‍රීන් එකේ මම ප්‍රශ්න පත්‍රයේ පෙන්වුවෙත් නැහැ. ඔයාලත් දැන් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. අනිත් එක පළවෙනි කමෙන්ට් එකේ, මේ වීඩියෝ එකේ පළවෙනිම කමෙන්ට් එකේ මේ ප්‍රශ්න පත්‍රයේ මම ඇතුළත් කරලා තියෙනවා. හතරවෙනි එක, සූක්ෂම ආර්ථික විද්‍යාවට අයත් සංකල්පයක් වන්නේ මේ කුමක්? තුන්වෙනි එකේ මම උත්තරේ කිව්වේ තේක වගාවක් කියලා. පස්වෙනි උත්තරේ, හතරවෙනි ප්‍රශ්නේ, සූක්ෂම ආර්ථික විද්‍යාවට අයත් සංකල්පයක් වන්නේ මින් කුමක්ද? සමහර පරිභෝජනයේ සාර්වාර්ථික විද්‍යාවට අදාළ සංකල්පයක්, පොදු මිල මට්ටම සාර්වාර්ථික විද්‍යාවට අදාළ සංකල්පයක්, භාණ්ඩයක ඉල්ලුම සූක්ෂම සංකල්පයක්. උත්තරේ තුන, හතරවෙනි එක ගෙවුන් ශේෂය සාර්වාර්ථික විද්‍යා සංකල්පයක්, පහ රටක ආර්ථික වර්ධනය සාර්වාර්ථික විද්‍යා සංකල්පයක්. මම පිළිතුරු කියන්න විතරයි පෙළවෙන්නේ, ඒවා විස්තරාත්මකව සාකච්ඡා කරන්න යන්නේ නෑ. විවරණ සාහිත්‍යයේදී ගණන් හදනයේදී සියලු MCQ මම ගණනය කළ පෙන්නනවා. මේ වගේ පිළිතුරු විතරක් සාකච්ඡා කරමු. පස්වෙනි එක, පහත ප්‍රකාශ අතුරින් අභිමතානුරූපී ප්‍රකාශය තෝරන්න. අභිමතානුරූපී ප්‍රකාශයක් කියලා කියන්නේ කුමක් විය යුතුද යන ප්‍රකාශය. ප්‍රකාශ හතරක් දීලා තියෙනවා. 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධිය 3.1%. ඒක යථානුරූපී ප්‍රකාශයක්. විදේශ විනිමය ඉපැයීම අතින් ශ්‍රී ලංකාව මුල් තැනක් ගන්නේ ඇඟලුම් කර්මාන්තයෙන්. යථානුරූපී ප්‍රකාශයක්. ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය පසුගිය දශකය තුළ
ඉහළ වර්ධනයක් දක්නට ලැබින. යථාංග ප්‍රකාශයක්. මිනිසුන් අතර ආදායම් අසමාන ලෙස විදියාම අසාධාරණ වේ. පරීක්ෂාවට ලක් කරන්න බෑ. ඒක අභිමතානුරූපී ප්‍රකාශයක්. උත්තරේ හතර වෙන්නවා. අපි පස්සේ උත්තරේ බලමු. වාණිජාන්සිං උසස් පෙළ කරන සියලු සිසු ආර්ථික විද්‍යාව විසින් හදාරයි. යථානුරූප ප්‍රකාශයක්. ඔයල වරන්න පුළුවන්. හරිනම් පිළිගන්න පුළුවන්. වැරදිනම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. උත්තරේ හතර. හයවෙනි ප්‍රශ්නේ නිෂ්පාදන සාධකයක් ලෙස ශ්‍රමය සපයන ශ්‍රමිකයෙකු නොවන්නේමින් කවරක්ද? නීතිඥයා නිෂ්පාදන සාධක වශයෙන් ශ්‍රමිකේ. ගුරුවරයා නිෂ්පාදන සාධක වශයෙන් ශ්‍රමිකේ. පාන් බයිසිකල් කරු නිෂ්පාදන සාධක වශයෙන් ශ්‍රමිකේ. විරඳ නියෝජිතයා නිෂ්පාදන සාධකයක් වශයෙන් ශ්‍රමිකේ. විනෝදයට බයිසිකල් පදින්න ශ්‍රමිකයෙක් තමයි නිෂ්පාදන සාධකයක් වශයෙන් ශ්‍රමිකේ නෙමෙයි. උත්තරේ පහ. හත්වෙනි MCQ ප්‍රශ්නය. රටක සේවා නියුක්ති ජන පිරිසට අයත් නොවන්නේ සේවකින් සේවා නියුක්තිට අයත් වෙනවා. දෙක සේවා යෝජකී අයත් වෙනවා. තුන ස්වයං සේවා නියුක්තකින් ඒත් අයත් වෙනවා. හතර තම පවුලේ ආර්ථික කටයුතු නිරත වන අය ඇතුළත් වෙනවා. පහ සේවා වියුක්තිකින් සේවා වියුක්තිකින් සේවා නියුක්ති ජන පිරිසට අයත් වෙන්නේ නැහැ. උත්තරේ පහ. අටවෙනි ප්‍රශ්නේ පහත් සංකල්ප අතුරින් සමාජ ප්‍රාග්ධනයට අයත් වන්නේ සමාජ ප්‍රාග්ධනයට අයත් වන්නේ එක සංනිවේදනය. දෙක පාඨශාලා. තුන ඉඩම්මා ගොඩනැගිලි. හතර මරණාධාර සමිති. පහ විශේෂඥ වෛද්‍යවරු. පිළිතුරු වෙන්නේ මරණාධාර සමිති. සමාජ ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිසා කලින් ගොඩනගා ගන්නා ලද සමිති සමාගම් ප්‍රතිමාන ජාල පොදු විමුතාර්ථයන් සාක්ෂාත් කර ගන්නා මිනිස් ඒකරාශීන් තමයි අපි මේ කතා කරන්නේ සමාජ ප්‍රාග්ධනය කියලා. පිළිතුර හතර. නවවෙනි ප්‍රශ්නේ ලාභ හා ලාභාංශ ගෙවනුයේ කුමන නිෂ්පාදන සාධකයකට? භූමිය. භූමියද නෙවෙයි ශ්‍රමය. ඒත් නෙවෙයි ව්‍යවසායකත්වය. ව්‍යවසායක තමයි ලාභ හෝ ලාභාංශ ලබන්නේ. හතර ප්‍රාග්ධනය. පහ තාක්ෂණය. අපි පිළිතුර වෙන්නේ තුන. දහවෙනි ප්‍රශ්නේ නිෂ්පාදන සම්පත්වල ඵලදායිතාවය තීරණය කරන ඍජුවම බලපාන සාධකයක් නොවන්නේ ඍජුවම බලපාන සාධකයක් නොවන්නේ එක සමාජාකල්ප. දෙක දක්ෂ කළමනාකරණය. තුන දියුණු තාක්ෂණය. හතර මානව ප්‍රාග්ධනයේ කාර්යක්ෂමතාවය. පහ ශ්‍රම විභජනය විශේෂීකරණය. එතනින් නිෂ්පාදන සම්පත්වල ඵලදායිතාවයට ඍජුවම බලන උපාන්නේ සමාජාකල්ප. මිනිසු හිතන පතන ආකාරය. පළවෙනි උත්තරේ. 11 ප්‍රශ්නේ ආවස්තික පිරිවේ ශූන්‍ය අවස්ථාවක් නොවන්නේ. එනම් මෙයින් හතරක් ශූන්‍යයි එකක් ශූන්‍ය නොවන අවස්ථාවක්. එක ආර්ථික නොවන භාණ්ඩ භාවිතයේදී ආවස්තික පිරිවේ ශූන්‍යයි. සේවා වියුක්ත සම්පත් සේවා නියුක්ත කිරීමේදී ආවස්තික පිරිවේ ශූන්‍යයි. භාවිතයට එකක් ගොඩනැගිලා ව්‍යාපාරික කටයුත්තකට භාවිතා කිරීමේදී ආවස්තික ක්‍රියාවක් තියෙනවා. උත්තරේ තුන වෙන්න ඕන. හතර විකල්ප ප්‍රයෝජන නොමැති සම්පත් භාවිතයේදී. පහ ඌණ සම්පත් උපයෝජනයට පත් කිරීමේදී. ඌණ සම්පත් උපයෝජනයට ඌණ සම්පත් සම්පත් ඌණ උපයෝජනය තියෙනවා. ඒක පූර්ව සේවා නියුක්තිට පත් කිරීමේදී. එතකොට අපිට උත්තරේ එන්නේ පළවෙනි එක ආවස්තික ක්‍රියා ශූන්‍යයි. ආර්ථික නොවන භාණ්ඩ භාවිතයේදී ආවස්තික ක්‍රියා ශූන්‍යයි. සේවා වියුක්ත සම්පත් සේවා නියුක්ත කරද්දී ආවස්තික ක්‍රියා ශූන්‍යයි. හතරවෙනි උත්තරේ විකල් ප්‍රයෝජන නොමැති සම්පත් භාවිතයේදී ආවස්තික ක්‍රියා ශූන්‍යයි. විකල් ප්‍රයෝජන නොමැති සම්පතක් මගේ උපැස්සුවල. මේක වෙනත් දෙයකට දාන්න බෑ. මේක භාවිතයේදී ආවස්තික ක්‍රියා ශූන්‍යයි. වෙන දෙයකට භාවිත කරන්න බෑ. ඌණ සම්පත් උපයෝජනය පූර්ණ සම්පත් උපයෝජනය පත් කරද්දී ආවස්තික ක්‍රියා ශූන්‍යයි. දවසට පැය 8ක් වැඩ කරන්න පුළුවන් පුද්ගලෙ දැනට පැය 6යි වැඩ කරන්නේ. ඌණ සම්පත් උපයෝජනය ඔහුට ඉතුරු පැය දෙක වැඩ කළා කියලා කැප කිරීමක් නැහැ. නිසා අවස්ති ප්‍රය ශූන්‍යයි. උත්තරේ තුන
භාවිතරගත් ගොඩනැගිල්ලක් ව්‍යාපාරයක් කටයුත්තට භාවිතා කරීමේදී. දොළොස්වෙනි ප්‍රශ්න. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට පදනම් වන උපකල්පනයක් නොවන්නේ. ඒ උපකල්පනයක් පළවෙනි හතරම උපකල්පන. කිසියම් කාල පරිච්ඡේදයක් සැලකිට ගැනීම. පවතින සම්පත් සම්පූර්ණයෙන් භාවිත ගැනීම. සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිත කිරීම. භාණ්ඩ වර්ග දෙකක් පමණක් සැලකිට ගැනීම. පහ මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන සෙස් සාධක නොවනස්ව පැවතී. උත්තරේ පහ. පහක් නියම වක්‍රයකට පදනම් වන උපකල්පන නෙවෙයි ඉල්ලුම් වක්‍රයකට පදනම් වන උපකල්පන. 13. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක බෑවුමේ ස්වභාවය තීරණය වන්නේ. ඔයාලා දන්නවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක බෑවුමේ ස්වභාවය තීරණය වන්නේ ආවස්තිපිරයමයි. ආවස්තිපිරය ස්ථාවරණ සර්රේකි. ආවස්තිපිරය වැඩෙනවා නම් මූලයට අවතල. ආවස්තිපිරය හීන වෙනවා නම් මූලයට උත්තර. කැප කිරීම තමයි ආවස්තිපිරය කියලා කියන්නේ. එක උත්තරේ නිපදවන භාණ්ඩ අනුව එහෙම කියන්න බෑ. භාණ්ඩ නිපදවීමේදී ආවස්තිපිරයේ ස්වභාවය මතය. උත්තරේ දෙක. තුන්වෙනි උත්තරේ මිනිස් උමනාවල ස්වභාවය මතය. එහෙම කියන්නත් බෑ. සම්පත් හිඟකම නිසාය. පහ අසීමිත උමනා පැවතීම නිසාය. උත්තරේ දෙක. භාණ්ඩ නිපදවීමේදී ආවස්තිපිරයේ ස්වභාවය මතය. 14 වෙනි ප්‍රශ්නේ ආර්ථික අවපාතයක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රකින් පෙන්වුම් කරන්නේ. ආර්ථික අවපාතයක් ආර්ථික බිඳවැටීමකට සමානයි. ආර්ථික අවපාතයක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රකින් පෙන්වන්න ඕනේ වක්‍රයේ වමට විතෙන් ගල. පළවෙනි එක වක්‍රයට පිටත ලක්ෂයක් මගින් නෑ. ඒ සම්පත් හිඟකම වක්‍රයේ මත ලක්ෂයක් මගින්. ඒ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වක්‍රයට ඇතුළත ලක්ෂයක් මගින්. ඒක උන සම්පත් උපයෝජනයේ සේවා ව්‍යුක්ති. වක්‍රයේ වමට විතෙන් කිරීමේ උත්තරේ 4. වක්‍රයේ දකුණට විතෙන් කිරීමේ නෑ. ඒ ආර්ථික වෘද්ධිය. අපි 15 වෙනි ප්‍රශ්නේ බලමු. උත්තරේ 4. වක්‍රයේ වමට විතෙන් කිරීමේනි. 15 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේත වක්‍රයට ඇතුළත ලක්ෂයන්ගෙන් පෙන්විය හැකි නිමුම් සංයෝගය වන්නේ. කිහිපයක් දීලා තියෙනවා. ඒ සංයෝග එක උත්තරයකට සංයෝග කීපයක් දීලා තියෙනවා. පිළිතුරු කීපයක් දීලා. ඒ පිළිතුරු සෙට් එකම පිළිතුරු සියල්ලම ඇතුළත ලක්ෂයකට වෙන්න ඕන. බලන්න නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක වක්‍රයට ඇතුළත ලක්ෂයන්ගෙන් පෙන්විය හැකි නිමුම් සංයෝගය වන්නේ. ඔයාලා අතේ දැන් ප්‍රශ්න පත්‍රය තියෙනවනේ. බලන්න. 1. ආර්ථික වෘද්ධිය. එතනින් එහා බලන්න අවශ්‍ය නැහැ. වෘද්ධිය ඇතුළත ලක්ෂයක් නෙවෙයි වක්‍ර දක්වන විතෙන් කළා. එතන ඒක කියවන්න අවශ්‍යත් නැහැ. සම්පත් හිඟකම. දෙවෙනි උත්තරේ. සම්පත් හිඟකම තෝරා ගැනීම අවස්තිවිරය. ඒත් නැහැ. සම්පත් හිඟකම කියන්නේ වක්‍රයට පිටත ලක්ෂකි. 3. සේවා වියුක්තිය. ඇතුළත ලක්ෂයක්. කර්මාංශවල වසාති වීම. ඇතුළත ලක්ෂයක්. කාර්මික ආරවුල්. සම්පත් ඌන ප්‍රයෝජනය. කාර්මික ආරවුල් කියන්නේ වැඩ කරන අය සහ කරන අය අතර ඇති වෙන මත ගැටුම්. ඔවුන් වැඩ කරන්නේ නැතුව ඉන්න. දරුවක වෙන්නේ සම්පත් ඌන උපයෝජනයක්. උත්තරේ 3. බලමු 4 වැරදි වෙන්නේ කොහොමද කියලා. ආර්ථික අවපාතේ වක්‍රය වමට තැන්වෙනු. උත්තරය කියවන්න අවශ්‍ය නැහැ. පූර්ව සේවා නියුක්තිය වක්‍රයේ මත ලක්ෂයක්. එහෙනම් උත්තරේ 3. 16 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් සර්රේකී වීමට බලපාන සාධකයක් නොවන්නේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් සර්රේකී වෙන්න කරුණු හතරක් බලපාන. මොකද කරුණු හතර? ස්ථාවර අවස්තිවිරයක් පැවතීම, නිෂ්පාදන සම්පත් සමජාතී වීම, තාක්ෂණයේ සමාන වීම, එක් භාණ්ඩයක් නිෂ්පාදන නොකිරීම උදාහරණ සම්පත් අනෙක් භාණ්ඩයක ඉපදීමට ඒ ආකාරයෙන්ම ගැලපීම. උත්තරේ ස්ථාවර අවස්තිවිරයක් පැවතීම. ඒක හරි සර්වේකී වෙන්න හේතුවක්. සම්පත් සමජාතී වීම සර්වේකී වෙන්න හේතුවක්. තාක්ෂණයේ වෙනස් නොවීම සමාන වීම කියන එක. ඒකත් හේතුවක්. එක් නිෂ්පාදනයට යොදා ගන්නා සම්පත් අනිත් නිෂ්පාදනයේ ඒ ආකාරයෙන්ම ගැලපීම. ඒකත් ස්ථාවර සර්රේකී වෙන්න හේතුවක්. මහා පරිමාණ නිෂ්පාදනයේ පිරිමසුම් වාසිකවතිය. ඒක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මූලයට උත්තර වෙන්න හේතුවක්. ඒ නිසා උත්තරේ 16.5. 17. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් දකුණට විතැන් විය හැකි සාධකයක් නොවන්නේ. හතරක් දකුණට විතැන් වෙනවා. එකක් දකුණට විතැන් වෙන්නේ නැහැ. නිෂ්පාදන සම්පත් ප්‍රමාණය වැඩි වීම. වක්‍රයේ දකුණට විතැන් වෙනවා.
නිස්පාන් සම්පත් පලදායිතාව වැඩිවීම වක්්‍ර දකුණු තැන්න්නෙන. ආර්ථික අස්ථායිතාව දක්්‍රේ දකුණු විතැන්නේ වාමට විතැන්නෙන එක තමයි උත්තරේ. යහ පාලනේ ගුඩ් ගවනස් වක්්‍ර දකුණු තැන්න්නෙන. විවසායකත්තේ වර්ධනය වක්්‍රය දකුණු තැන්නෙන උත්තරේ තුන. දහට ශ්‍රමිකයකු වැඩ කරන කාලය හඳුන්වන්නේ ශ්‍රම සංචරණය නිසයි. ශ්‍රම සංචරණය නෙවේ. ශ්‍රමිකයකු වැඩ කරන කාලයට අප කියන ශ්‍රම සැපයුම කිය. එක ශ්‍රම සංචරණය නිසයි නෑ. දෙක ශ්‍රම විභජනය නිසයි ඒත් නෑ. තුන ශ්‍රම විශේෂී කරණය නිසයි ඒත් නෑ. ශ්‍රම සැපියුම නිසයි උත්තරේ හතර. පහ ශ්‍රම බලකාය නිසයි උත්තරේ හතර. නමය ශරි දහනමය තැනතැන විසිරී ඇති නිස්පාන් සම්පත් ඒකරාසි කරමින් නවෝත්පාදන ක්‍රියාවලී නිරත වන්නා. එක ශ්‍රමිකයකි නෑ. දෙක කළමනා කරුවකි ඒත් නෑ. තුන ව්‍යවසායකයකි උත්තර ව්‍යවසායකය. හතර ඉඩම්ම වැලි කරුවකි ඒත් නෑ. පහ නිර්මාණ ශිල්පියකි උත්තරේ තුන. අන්තිම ප්‍රශ්නය බෞවරණ විස්සේ. යම් අවස්ථාවක් වෙනෙන් කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටනාකම ඉටු කරග අවස්ථාවේ උත්තරේ ආවස්තික පිරිවය. එක අවස්ති පිරය එකතම උත්තරේ මුල්ල පිරිවය ආරෝපිත පිරිවය ආන්තික පිරිවය මුළු පිරිවය උත්තරේ ආවස්තික පිරිවය. ආර්ථික පිරිවය කියලා කියන්නේ ආවස්ති පිරිවයටම තමයි. මූර්ත පිරිවය කියලා කියන්නේ ආවස්ති පිරිවයටම තමයි. කවුරු හරි කෙනෙක් මේ මූල්‍ය පිරිවය කියන එක ගත්තොත් ඒක වැරදි. මූල්‍ය පිරිවය ආවස්ති පිරිවය සමාන වෙන්නේ නැහැ. මූර්ත පිරිවය ආවස්ති පිරිවය සමාන. මූර්ත පිරිවය ආවස්ති පිරිවය ඒ වගේම ආර්ථික පිරිවය කියන්නේ ආවස්ති පිරිවයටම තමයි. ඔන්න ওই ප්‍රශ්න 20න් ඔයාලා හොඳට තේරුම් ගන්න. අපි දැන් යමු ඉතිරිගත රචනා ප්‍රශ්න හතරට. පළවෙනි පාඩමින් අහන සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි කොටස. මිනිස් අවශ්‍යතා හා උවමනා අතර වෙනස දක්වන්න. මිනිස් අවශ්‍යතා හා උවමනා අතර වෙනස දක්වන්න කියන ප්‍රශ්නකදී මේ වගේ වෙනස් සංකල්ප දෙකක් අතර වෙනස අහනකොට ඒ පිළිතුර තුළ මෙන්න මේව අඩංගු වෙන්න ඕන. නිර්වචනාත්මක වෙනස තියෙනවා. නිර්වචනාත්මක වෙනස් තියෙනවා. ඒ වගේම ලක්ෂණ වලින් වෙනස් තියෙනවා. රූප සටහන් තියෙනවා නම් නැත්නම් රූප සටහන් තියෙනවා නම් රූප සටහන් වලින් තියෙනවා. ඒ වගේම උදාහරණ තියෙනවා නම් උදාහරණ වලින් දෙන්න ඕන වෙනස. ඒ ආකාරයෙන්ම තමයි කාලීන දත්ත තියෙනවා නම් කාලීන දත්ත වලට දෙන්න ඕන. ඔන්න සංකල්ප දෙකක් අතර වෙනස පැහැදිලි කරද්දී ඒ පැහැදිලි කරන පිළිතුර තුළ නිර්වචනාත්මක වෙනස තියෙනවා. ලක්ෂණ වලින් තියෙනවා. රූප සටහන් වලින් තියෙනවා. උදාහරණ නැත්තම් නිදසුන් වලින් තියෙනවා. ඒ වගේම කාලීන දත්ත වලින් තියෙනවා. දැන් අවශ්‍යතා උවමනා අතර වෙනස හුවම අවශ්‍යතා උවමනා අතර වෙනස තුළ තියෙන්නේ නිර්වචනාත්මක වෙනසයි ලක්ෂණ වල වෙනසයි උදාහරණ විතරයි. මේව නැහැ. එවන ලකුණු හතර ගණන්දී නිර්වචනාත්මක වෙනස ලකුණු දෙකක් වෙනවා. ලක්ෂණ වෙනසට එකයි උදාහරණ වෙනසට එකයි. ඔක්කොම ලකුණු හතරක් කිව්වේ. ලකුණු හතරක් කිව්වේ. කොහොමද උත්තරේ ලියන්නේ? ආයි ප්‍රශ්නේ බලන්න. මිනිස් අවශ්‍යතා හා උවමනා අතර වෙනස දක්වන්න. මෙන්න උත්තරේ ලියන්න මේ පළවෙනි එක මෙන්න මේ විදිහට. මේම ඉරි කෑඩා ලියන්න පුළුවන්. මේම දාලා එකක් ලියනවා. නිර්වචනාත්මක වෙනස. ලක්ෂණ වලින් ආයිරිය උදාහරණ වලින් ආයිරිය මම උත්තරේ කියවන්න. මේ බලන්න. මිනිසුක වශයෙන් ජීවත් වීමේදී තිබිය යුතු අවම දෑ මිනිස් අවශ්‍යතාවන අතර ඒවා ඉටු කර ගන්නා විවිධ ආකාර හෝ ස්වරූප මිනිස් උවමනා නම් වේ. නිර්වචනාත්මක වෙනස් කිව්ව. පළවෙනි කරුණ ලියනවා. මිනිසුක වශයෙන් ජීවත් වීමේදී තිබිය යුතු අවම දෑ මිනිස් අවශ්‍යතාවන අතර මිනිස් අවස්ථා ඉටු කරගන්නා ආකාර මිනිස් උවමනා නම් වේ. ලක්ෂණ වලින් කියනවා මිනිස් අවශ්‍යතා සීමිත වෙන්න පොදු වන අතර මිනිස් උවමනා අසීමිත වෙන්න විවිධාකාර වේ. තව ලකුණක් ගන්න පුළුවන්. ලකුණු දෙකයි නිර්වචනාත්මක වෙනස මෙතෙන් අනිත් ලකුණ. මිනිස් අවශ්‍යතා
සීමිත මෙන්ම පොදු වන අතර මිනිස් වුව වනා අසීමිත මෙන්ම විවිධාකාරවේ. උදාහරණ ලොලිත් අපි කියමු. මිනිස් අවශ්‍යතා වලට ඉඳසුන් ලෙස ආහාරපාන ඇඳුම් පෙළඳුම් දැක්විය හැකි අතර ඊට අනුරූපී වුවමනාවලට ඉඳසුන් ලෙස බත්පාන් හා ගවුම් සාරි දැක්විය හැක. ඕන පැහැදිලි උදාහරණ පෙන්නන්න පුළුවන්. එක පැත්තක අවශ්‍යතා ආහාරපාන ඇඳුම් පෙළඳු, අනිත් පැත්ත ඊට අදාළ වුවමනා බත්පාන් ඇඳුම් පෙළඳුම් වලට කලිසම් ගවුම් සිවුරු එහෙම දාන්න පුළුවන්. කුමන වාකාට එක් උදාහරණයකට අවශ්‍යතාවට අදාළ වුවමනා එක උදාහරණයක් ලකුණයි, ලක්ෂණ වෙනස ලකුණයි. ලක්ෂණ යදි ප්‍රධාන ලක්ෂණ යන්නු සීමිතයි අසීමිතයි පොදුවේ විවිධාකාර. ඒ තමයි ප්‍රධාන ලක්ෂණ. නිර්මාණය කළ හැක නොහැක මානසික කායික ඒ දෙවරු කර්ම දෙ නිර්වචන. එහෙනම් වලට පැහැදිලි පළවෙනි ප්‍රශ්නයට උත්තරේ මිනිස් අවස්ථා වුවමනා අතර වෙනස දක්වන ආය උත්තරේ මම කියනවා. පළවෙනි කරුණ, මිනිසුක වශයෙන් ජීවත් වීමේදී තිබිය යුතු අවම දෑ මිනිස් අවශ්‍යතාවන් අතර ඒවා ඉටු කරගන්නා විවිධ ආකාර මිනිස් වුවමනා නම් වේ. ඊළඟ කරුණ, මිනිස් අවශ්‍යතා සීමිත මෙන්ම පොදු වන අතර මිනිස් වුවමනා අසීමිත මෙන්ම විධාකාර වේ. ඊළඟ කරුණ, ආහාරපාන ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවට නිදසුන් වන අතර පිළිවෙලින් පත් පාන් තිරු හා කලිසම් ගවුම් සාරි ඊට අදාළ වුවමනාවට නිදසුන් වේ. ඔය විදිහට ලියන්න පුළුවන්. රූප සටහන් නැහැ, ප්‍රස්ථාර නැහැ, කලින් දත්ත නැහැ. රූප සටහන් උපස්ථාර කලින් දත්ත නැහැ. තිබුණනම් ඒවත් ලියන්න වෙනවා. අපි දෙවෙනි ප්‍රශ්නට යමු. ලකුණු හතරයි දෙන්න. දෙවෙනි ප්‍රශ්නේ බලන්න ලකුණු හතර වාර දීලා තියෙන්නේ. නිෂ්පාදනය, පාරිභෝජනය, භාණ්ඩ හා සේවා හා උපයෝගිතාව නිර්වචනය කරන්න. සංකල්ප හතරක් දීලා තියෙනවා. එකකට එක ලකුණයි නිර්වචනය කරන්න. නිෂ්පාදනය ගොඩාක් දෙනෙක් බිස්නස් ස්ටඩිස් වල නිර්වචන දෙනවා. එහෙම නිර්වචන දෙන්න බෑ. මොකද නිෂ්පාදනය කියලා කියන්නේ? මිනිස් පළවෙනි විකල්පය. මිනිස් වුවමනාවන් සංසිඳුවේ හැකි යම් වටිනාකම නැත්නම් සම්පතක් බිහි කිරීම හා එකතු කිරීම නිෂ්පාදනය. ඒ හොඳට වැදගත් ලකුණ. මිනිස් වුවමනාවන් සංසිඳිය හැකි යම් සම්පතක් නැත්නම් වටිනාකමක් බිහි කිරීම හා එකතු කිරීම නිෂ්පාදනය. ඔගොඩක් විස්තර කරන්න පුළුවන් බිහි කරන්නේ වගා කිරීමෙන්, කැණීමෙන්, තැනීමෙන්, සකස් කිරීමෙන්, එකතු කරන්නේ ප්‍රවාහණයෙන්, සංනිවේදනයෙන්, ගබඩා කිරීමෙන්, වෙළඳාමෙන්. ඒව ලියන්න අවශ්‍ය නැහැ. ලිව්වට ප්‍රශ්නයක් නැහැ ලකුණදී. එනම් නිෂ්පාදනය නිර්වචනය කරන්න කොහොමද? මිනිස් වුවමනාවන් සංසිද්ධියක් යම් සම්පතක් නැත්තම් වටිනාකමක් බිහි කිරීම හෝ එකතු කිරීම නිෂ්පාදනය. වල් ලියන්න ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි කරුණ පරිභෝජනය. මිනිස් වුවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා අවසාන වශයෙන් භාණ්ඩයක් හෝ සේවාවක් භාවිත කර ගැනීම පරිභෝජනය. මිනිස් වුවමනාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා අවසාන වශයෙන් භාණ්ඩයක් හෝ සේවාවක් භාවිත කර ගැනීම පරිභෝජනය. උදාහරණ දෙන්න අවශ්‍යනේ. සංකල්ප හතර. භාණ්ඩ හා සේවා. මිනිස් වුවමනා සංසිඳුවේ හැකි දෘශ්‍ය, ස්පෘශ්‍ය ඕනම දෙයක් භාණ්ඩයක් වන අතර අදෘශ්‍ය, අස්පෘශ්‍ය ඕනෑම දෙයක් සේවාවක්. මිනිස් වුවමනාවන් සංසිඳිය හැකි දෘශ්‍ය ඇහැට පේන, එල්ලිය හැකි ස්පෘශ්‍ය ඕනම දෙයක් භාණ්ඩයක් වන අතර අදෘශ්‍ය, අස්පෘශ්‍ය අල්ලන්න බැරි ඕනෑම දෙයක් සේවාවක්. ඒ හොඳට මැති. උපයෝගිතාව. භාණ්ඩයක් හෝ සේවාවක් භාවිතයෙන් මිනිසා ලබන තෘප්තිය උපයෝගිතාවය. නැතිනම් භාණ්ඩයකට හෝ සේවාවකට මිනිස් වුවමනාවක් සංසිඳිය යුතු හැකියාව උපයෝගිතාවය. ඔන්න කරුණු හතර මම කිව්වා. මොකද කරුණු හතර? නිෂ්පාදනය. පළවෙනි කැලේ මෙහෙම දෙන්න පුළුවන්. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය. මිනිස් වුවමනාවන් සංසිඳිය හැකි යම් සම්පතක් වටිනාකමක් බිහි කිරීම හෝ එකතු කිරීම නිෂ්පාදනය. මිනිස් වුවමනාවන් සංසිඳීම සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් අවසාන වශයෙන් භාවිත ගැනීම පරිභෝජනය.
බාණ්ඩ හසේවා විස්තරක. මිනිස් වමනාවන් සංසිදිය හැකි දෘෂ්‍ය ඉස්පෘෂ්‍ය ඕනම දෙයක් බාණ්ඩයක් වන අතර අදෘෂ්‍ය අස්පෘෂ්‍ය ඕනෑම දෙයක් සේවාව ඕන උදාහරණ කියලා විස්තර කර පුළුවන් උපයෝගිතාව විස්තර කර. බාණ්ඩයක් හෝ සේවා භාවිතයෙන් මිනිසා ලබන තෘප්තිය හෙවත් බාණ්ඩයකට හෝ සේවාවකට මිනිස් වමනාවක් සංසිදීමට හැකියාව උපයෝගිතාවය ගොන්න ඔය කරුණු හතර ලකුණු හතරක් ලැබෙන. තුන්වෙනි ප්‍රශ්නේ මේ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස පහත දේ ඔබ කුමන නිෂ්පාදන සාධකයකට ඇතුළත් කරන්නේද? නිෂ්පාදන සාධක හතරයි භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය විසය. පළවෙනි එක ස්වාභාවික වනාන්තරයක් කියන්නේ භූමිය. දෙක මෙනික් පතලා භූමිය. කාර්මික විද්‍යාලයක් ප්‍රාග්ධනය කම්කරුවෙකුගේ වෙහෙස ශ්‍රමය. එනම් ස්වාභාවික වනාන්තරයක් භූමිය මැණික් පතලක් භූමිය සෝරි මැණික් පතලක් ප්‍රාග්ධනය. මැණික් පතලක් කියන්නේ මිනිස් විදි කරපු එක. ආයි බලන්න එක ස්වාභාවික වනාන්තරයක් භූමිය මැණික් පතලක් මිනිස් විදි කරපු එක ප්‍රාග්ධනය. කාර්මික විද්‍යාලයක් ප්‍රාග්ධනය කම්කරුවන්ගේ වෙහෙස ශ්‍රමය. හතරවෙනි ප්‍රශ්නේ ආර්ථික භාණ්ඩ හා නොමිල භාණ්ඩ අතර වෙනස දක්වන්නේ නිදසුන් දෙක. ආර්ථික භාණ්ඩ හා නොමිල භාණ්ඩ අතර වෙනස. භාවිතයේදී සම්පත් පිරිවැයක් වැය වන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. භාවිතයේදී සම්පත් පිරිවැයක් වැය නොවන භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. නොමිල භාණ්ඩ වේ. ලකුණු දෙකයි. භාවිතයේදී ආවස්ථික පිරිවැයක් වැය වන භාණ්ඩ භාවිතයේදී සම්පත් පිරිවැයක් වැය වන භාණ්ඩ දෙකම එකයි. ආර්ථික භාණ්ඩ වන අතර භාවිතයේදී සම්පත් පිරිවැයක් වැය නොවන භාණ්ඩ සම්පත් පිරිවැයක් වැය නොවන භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ තමයි නොමිල භාණ්ඩ වේ. ආර්ථික භාණ්ඩ වලට උදාහරණ පෑනක් පොතක් පරිගණකයක්. ආර්ථික නොවන භාණ්ඩ වලට උදාහරණ වාතය ජලය හිරුවේදී ස්වභාව ධර්මින් දෙලි. ඕනම නොමිල භාණ්ඩ උදාහරණයට කලපුණයි ඕනම ආර්ථික භාණ්ඩ උදාහරණයට කලපුණයි ආර්ථික භාණ්ඩ නිර්වචනයට එකයි නොමිල භාණ්ඩ නිර්වචනයට එකයි. පස්වෙනි කොටස ආර්ථික විද්‍යාව හැදෑරීමේ වැදගත්කම මොනවාද? සාමාන්‍යයෙන් මහාචාර්ය ඩැනි අතවස්සගේ මතේ තියෙන්නේ ආර්ථික විද්‍යාව හැදෑරීමේ වැදගත්කම් කීපයක්. එකක් තමයි රාජ්‍ය පාලනයේදී රාජ්‍ය පාලකින්ට අවශ්‍ය ආර්ථික විද්‍යාව. රාජ්‍ය පාලකයා ආර්ථික විද්‍යාව නොදැන සිටියට උපදේශකයෝ නිවැරදි ආර්ථික තීර දෙන්න ඕන. නම් පළවෙනි එක රාජ්‍ය පාලනයේදී අවශ්‍ය වීම. දෙක සාර්ථක පුරවැසි විසින් ජීවත් වීමට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා. න්‍යායාත්මක මේ විදිහට විධිමත් ඉගෙන නොගත්තත් ප්‍රායෝගික ජන ජීවිතයෙන් හරි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා. ප්‍රායෝගික ජන ජීවිතයේ ඉතිරි කිරීම කියන්නේ ආර්ථික විද්‍යාව. තියෙන මුදල් සැලසුම් සහගතව වියදම් කිරීම කියන්නේ ආර්ථික විද්‍යාව. එන සාමාන්‍ය පුරවැසිකසින් ජීවත් වීමේදී ආර්ථික විද්‍යාව වැදගත් වීම. රාජ්‍ය පාලනික වැදගත්. සාමාන්‍ය පුරවැසිකසින් ජීවත් වීමේදී වැදගත් ආර්ථික විද්‍යාව. මොලියා ගන්න එක. ඒ වගේම තමයි බුද්ධිමත් ඡන්දායකයෙකු ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීම අවශ්‍යයි. නැත්නම් මුන් කියන බොරු වලට අපි අහුවෙනවා, අපි රැවටෙනවා. දේශපාලනඥයෝ කියන බොරු වලට රැවටෙනවා. කරන්න බැරි දේවල් ආර්ථික කරුණු කියන. එනම් බුද්ධිමත් ඡන්දායක වශයෙන් ඡන්දය පාවිච්චි කිරීමේදී කියලා කිව්වම හරි. අනිත් එක තමයි තාර්කිකව තීන් තීරණ ගන්න ශිෂ්‍යෙකුට විනයක් සඳහා ආර්ථික විද්‍යාව අවශ්‍යයි. ශිෂ්‍යව ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා. ශික්ෂණකින් යුක්තව ආර්ථික තීරණ ගැනීම සඳහා රැකියාව වෙනද පොලේ ඉදිරියට ඒව සඳහා ආර්ථික විද්‍යාව හැදෑරීම අවශ්‍යයි. මොන සර්ගේ පොතේ තියෙන ඔන්නෝ හතර රාජ්‍ය පාලනයේදී ආර්ථික විද්‍යාව වැදගත්. සාර්ථක පුරවැසියකසින් ජීවත් වීමේදී ආර්ථික විද්‍යාව වැදගත්. සාර්ථක පුරවැසියකසින් ජීවත් වෙනවා කියලා කියන්නේ එක්ක නිෂ්පාදකයෙක් වෙන්න පුළුවන්, එක්ක පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්, එක්ක ආයෝජකයෙක් වෙන්න පුළුවන්, එක්ක සාධකයෙක් වෙන්න පුළුවන්. තුන්වෙනි එක බුද්ධිමත් ඡන්දායකු ලෙස ඡන්දය ලබා දීමේදී පාලකයන් තෝරාගෙන අයිත් එක ඉහළ රැකියාව වෙන්න පුළුවන් ඉදිරියට පැමිණීම සඳහා තාර්කිකව ශිෂ්‍යෙකුට ඉගෙන ගැනීම වැදගත් ආර්ථික විද්‍යාව. ශික්ෂණකින් යුතුව ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීම වැදගත්. ඕව මත තියාගන්න.
ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ නිෂ්පාදන සාධක වශයෙන් භූමියේ විශේෂ ලක්ෂණ මොනවද? භූමියේ විශේෂ ලක්ෂණ මොනවද? ලක්ෂණ හතරක් කිව්වා ඇති. භූමිය ස්වභාව ධර්මයේ දායාදයක්. භූමිය අචල සාධකයක් වීම. ලියන්න. භූමිය අචල සාධකයක් වීම. භූමිය ප්‍රකෘතත්වයෙන් භාවිතයට ගත නොහැකි වීම. භූමිය සමජාතිය නොවේ. භූමිය සමජාතිය නොවේ. භූමිය ඵලදායිත්වයෙන් යුක්ත වේ. පහක් කිව්වා. තව පොත්පත් බලා ගන්න. හැබැයි 2021 පළවෙනි ප්‍රශ්නේ පළවෙනිම කොටස ඇහුවේ භූමි නැමැති නිෂ්පාදන සාධකයේ ආර්ථික ලක්ෂණ දෙකක් පැහැදිලි කරන්න. ඉදිරිපත් කරන්න. ඉතින්දී භූමි නැමැති නිෂ්පාදන සාධකයේ ආර්ථික ලක්ෂණ ඉදිරිපත් කරද්දී සමහර ළමයි භූමිත කරන ගෙවීම බදු කුලිය කියලා කියනවා. ඉතින්දී ලකුණු දෙන්න එපා කියලා අපට උපදෙස් දුන්නා. ඇයි භූමියට විතරක් නෙවෙයි බදු කුලිය ලබන්න පුළුවන්? ඔයාලා දන්නවා පිරිවැය පාඩම උගන්වද්දී බදු කුලිය සාධක වෙන්න පුළේදී ආර්ථික බදු කුලිය කියලා එකක් තියෙනවා. කිසියම් වූ නිෂ්පාදන සාධකයක් අපේක්ෂා කරන සංක්‍රාමී වීම අපේ සංක්‍රාමී වීමට වඩා වැඩියෙන් ලැබෙනවා අපි කියනවා ආර්ථික බදු කුලිය කියලා. ඒ නිසා ආර්ථික බදු කුලියට ලකුණු දුන්නේ නැහැ. ඒ නිසා අර වගේ කරුණු ඒකත් එක්ක ලියන්න. ඒතර එක ලකුණු නොදුන්නොත් යම් ආකාරයෙන් කොහොමද භූමිට කර ගෙවීම බදු කුලිය තමයි. භූමිට කර ගෙවීම බදු කුලිය කියලා තිබුණාට ඒ අවුරුදු ලකුණු දුන්නේ නැහැ. ඒ නිසා හතරයි ලකුණු දෙන්නේ හතරක් ලියන්න. ශ්‍රම විභජනයේ වාසිය අවාසි වනවාද? ශ්‍රම විභජනයේ වාසිය අවාසි දෙකකින් දක්වන්න. ශ්‍රම විභජනයේ වාසිය අවාසි. එතකොට ශ්‍රම විභජනයේ වාසිය අවාසි දෙක ගන්න දෙන්න ඕන. අපි ශ්‍රම විභජනයේ වාසි ගත්තොත් ශ්‍රම විභජනයේ වාසි තමයි නිෂ්පාදන කටයුතු වේගවත් වෙනවා. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව වැඩි වෙනවා. කාලය අපතේ නොයාම නිෂ්පාදන පිරිවැය අඩු කරගත හැකි වේ. නිෂ්පාදන පරිමාව වැඩි කරගත හැකි වේ. පහක් මං කියනවා. දෙකයි ඕන. අවාසි දෙකක් එල්ලුවට වා තුනක් හතරක් ලියන්න. සමහර කරුණු ඔයාලා ලියද්දි එකම අදහස් තියෙන කරුණු දෙවිදිහට ලියන්න පුළුවන්. ඒ වුණොත් එකතු කරලා ලකුණ ඇදෙන්න. ශ්‍රම විභජන අවාසි. ඒකාකාරීත්වය නිසා සේවකයාට සේවේ නිරස වීම. ශ්‍රමිකයා යන්ත්‍රය බොරපත් වීම. ශ්‍රම සංචලනයට බාධාවක් වීම. සම්පූර්ණ නිෂ්පාදනය පිළිබඳ කිසිදු ශ්‍රමිකයෙකුට පූර්ණ අවබෝධයක් නොලැබීම. ශ්‍රමිකයාට වගකීම් පැහැලහැරිය නොහැකි වීම. ඔන්නව තමයි අපිට ගන්න පුළා ශ්‍රම විභජනයේ අවාසි වලට තුරක්පත් මත තියාගෙන යන්න. තුන්වෙනි ප්‍රශ්නේ. දෙකේ තුන. ආර්ථික පොදුකාර ප්‍රාග්ධනය හා සමාජ පොදුකාර ප්‍රාග්ධනය අතර වෙනස පැහැදිලි කරන්න. ආර්ථික පොදුකාර ප්‍රාග්ධනය හා සමාජ පොදුකාර ප්‍රාග්ධනය අතර වෙනස පැහැදිලි කරන්න. නිර්වචන දෙකයි උදාහරණ දෙකයි. නිර්වචන දෙකක් වෙනවා උදාහරණ දෙකක් වෙනවා. මොකද ආර්ථික පොදුකාර ප්‍රාග්ධනය. රජයේ ලියනවා ලියන්න. රජයේ කටයුතු පහසු වීම සඳහා පෞද්ගලික අංශය නිෂ්පාදනය හා ආයෝජනයට පොළඹවා ගැනීම සඳහා රජයේ විටින් විට සපයන පොදු සේවා ආර්ථික පොදුකාර ප්‍රාග්ධනය නම් වේ. යටිතල පහසුකම් හෙවත් පාදක ව්‍යුහමය පහසුකම් ලෙසද මේවා හඳුන්වන්නේ. ආයි කියන්න. රජයේ කටයුතු පහසු වීම සඳහා පෞද්ගලික අංශය නිෂ්පාදනයට හා ආයෝජනයට පොළඹවා ගැනීම සඳහා රජයේ විටින් විට සපයන පොදු සේවා හෙවත් යටිතල පහසුකම් නැතිනම් පාදක ව්‍යුහමය පහසුකම් ආර්ථික පොදුකාර ප්‍රාග්ධනය නම් වේ. උදාහරණ සංනිවේදනය, විදුලිය, මහා මාර්ග, මම්මාවත්, වරාය, ගුවන්තොට පොත් එකක් දෙකක් දුක මොකද වෙන්නේ? සමාජ පොදුකාර ප්‍රාග්ධනය. අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි මිනිසුන්ගේ මූලික අවස්ථා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වන
සම්පත් ගොඩනැගීම සඳහා කරනු ලබන වෙන්කිරීම. සමාජ පොදුකාර ප්‍රාග්ධනය නම්බේ රෝහල් පාසල් සනීපාරක්ෂ සේවා කසල ඉවත් කිරීමේ කානු ආර්ථික පොදුකාර සොරි සමාජ පොදුකාර ප්‍රාග්ධනය අධ්‍යාපනයේ සෞඛ්‍ය පෝෂණය වැනි මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා රජය විසින් සපයන පොදු සේවාව අධ්‍යාපනයේ සෞඛ්‍ය පෝෂණය වැනි මූලික අවස්ථා ඉටුකරගෙන සඳහා රජය විසින් සපයන පොදු සේවා සමාජ පොදුකාර ප්‍රාග්ධනය නම්බේ පාසල් රෝහල් කසල ඉවත් කරන කානු පද්ධති චරිපාරක් සේවා ඔපට ගන්න පුළුවන්. උදාහරණයකට එකයි නිරවට දෙක ව්‍යවසායකයේ කාර්යන් මොනවා ලියන්න පුළුවන්. ඔයාලා දන්නවා ව්‍යවසායකයේ කාර්යයන් කියලා කියන්නේ හතර විපස්ස. ව්‍යවසායකයේ කාර්යයන් කියලා කියන්නේ මෙන්න මෙහෙම මත දියා ගන්න පුළුවන්. අවසාන මොකද අයන්නේ කියන්නේ අවදානම් දැරීම, ව්‍යාපාරික ප්‍රතිපත්ති පිළිබඳ මූලික තීරණ ගැනීම, ව්‍යාපාරික ප්‍රතිපත්ති පිළිබඳ මූලික තීරණ ගැනීම, සාධක සංවිධාන කිරීම, නවීතාවයන් සම්පාදනය කිරීම. කරුණු හතරයි මම කෙටියෙන් ඔයාලට මතක තියාගන්න කියා උගන්වලා තියෙන්නේ. අවසාන කියලා මතක තියාගන්න කියලා අවදානම් දැරීම, ව්‍යාපාරික කටයුතු පිළිබඳ මූලික ප්‍රතිපත්ති තියෙන ගැටි මතක තියාගන්න, ව්‍යවසායික අතරේ මූලික ප්‍රතිපත්ති තියෙන ගැටි, ව්‍යාපාරික තීරණේ මූලික ප්‍රතිපත්ති තියෙන ගැටි, සාධක සංවිධානයේ නව්‍යතාවයන් සම්පාදනය, වෙනත් වචන වලින් ඔය හතරම ඔයාලා කියන්න පුළුවන්. සාධක සංවිධානයේ වාටි කියනකම් භූමි ශ්‍රමයේ ප්‍රාක්තන ව්‍යවසාය ඒකරාශකත සංවිධානයේ ඔය ආකාරයෙන් තමයි තියෙන්නේ. කරුණු හතරයි, හතරට හතරයි, තුනක් තුනක් ලකුණු තුනයි, දෙකේ පහ. නූතන ආර්ථිකයක නිෂ්පාදන වර්ධනයේ ප්‍රධාන මූලාශ්‍ර දෙක දක්වන්න. නූතන ආර්ථිකයන්නේ නිෂ්පාදනය වර්ධනය කරන්න මූලාශ්‍ර දෙකයි තියෙන්නේ. නිෂ්පාදන සම්පත් සම්භාරය වැඩි කර ගැනීම, භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසාය කියන නිෂ්පාන් සම්පත් සම්භාරය වැඩි කරගෙන, අනිත්‍ය තමයි නිෂ්පාන් සම්පත් ඵලධාරිතාව ඉහළනවා වගේ. කරුණු දෙකයි, නිෂ්පාන් සම්පත් සම්භාරය වැඩි කර ගැනීම, අනිත්‍යක නිෂ්පාන් සම්පත් වල ඵලධාරිතාව වැඩි කර ගැනීම. කරුණු දෙකයි, එකක් ලියුවොත් ලකුණු දෙකයි, දෙක ලියුවොත් ලකුණු හතරයි. සම්පත් ප්‍රමාණ සම්භාරයයි, අනිත්‍යක සම්පත් ඵලධාරිතාවයි. තුන්වෙනි ප්‍රශ්නේ, නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් කියන කුමක්? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් කියන කුමක්? අපි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ හරියට නිර්වචනය වෙලා තියෙනවා. ලකුණු හතරම ගන්න මෙන්න මේ විදිහට. යම් දෙන ලද අවස්ථාවක භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක පවතින තාක්ෂණය යටතේ ඒ ආර්ථිකයේ ඇති සම්පත් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජන ගනිමින් උපරිම ඵලදායිතාවයක් ලැබෙනසේ නිපදවිය හැකි, උපරිම ඵලදායිතාවයක් ලැබෙනසේ නිපදවිය හැකි විකල්ප නිමවුම් සංයෝග පෙන්නුම් කරනවා ලක්ෂ යාකරදි රේඛාව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නම් වේ. මත දියා ගන්න, ඔය උපකල්පන කියවෙන්නත් ඕන, පවතින තාක්ෂණයේ උපරිමයෙන්ම භාවිත ගන්නවා කියලා කියන්නත් ඕන, යම් දෙන්නලද අවස්ථාවක ආර්ථික කියන කතාව තියෙන්නත් ඕන. කරුණිකත් එක තමයි ලකුණු ලැබෙන්නේ. යම් දෙන්න අවස්ථාව පවතින සම්පත් සම්පූර්ණයෙන් භාවිතා දැම නිර්වචනය වලඟුවන සමහර ගුරු බෞද්ධන් උගන්වලා තිබුණා මම දැක්කා. හොඳම තාක්ෂණයේ භාවිත කරගෙන එහෙම එකක් නෑ. තාක්ෂණ හතරක් පහන්නේ තියෙන තාක්ෂණ, කුසි තාක්ෂණය වෙන්න පුළුවන්, ප්‍රවාහන තාක්ෂණය වෙන්න පුළුවන්, සන්නිවේද තාක්ෂණය වෙන්න පුළුවන්. ඒක උපරිම ලෙස භාවිත කරගන්න. හොඳම තාක්ෂණයේ භාවිත කරගෙන
ඒ වැරදි නිර්වචන කටට එන නිර්වචන ඒවා මාක්ස් කීම් වලදී ලකුණු දෙන්නේ නැහැ. ආයි මං කිව්වොත් යම් දිනලද අවස්ථාවක භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපද වන සරල ආර්ථිකයක පවතින තාක්ෂණ යටතේ ඒ ආර්ථිකය ඇති සම්පත් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජන ගනිමින් උපරිම ඵලදායීතාවයක් ලැබෙන සේ නිපද විය හැකි විකල්ප නිමවුම් සංයෝගයන් පෙන්වුම් පෙන්න ලක්ෂ යාකර අධිරේඛාව නිෂ්පාදන හැකියාවයි වක්‍රය. මේ දෙක ලියන්න ඕන. තව තවත් ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දීම තුල තමයි ඔයාල වැරදි හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට ප්‍රශ්නෙ වෙන්නේ 3-2 නිෂ්පාදන හැකියා මායින් වක්‍රයක් මූලයට අවතල වීමට බලපාන සාධක මොනවා? අර බහුවර්ණයක තිබුණේ සර්රේ කිවිවට බලපාන සාධක. මේ කියන්නේ නියම වක්‍රයක් මූලයට අවතල වෙන්න බලපාන සාධක. 4. වැඩි වෙන ආවස්ති බිරියක් පැවතීම. නිෂ්පාදන සම්පත් සමජාතී නොවීම. භාණ්ඩ දෙවර්ගයේ නිපදවීමේ තාක්ෂණය එකිනෙකට වෙනස් වීම. එක් භාණ්ඩ වර්ගයක් නිෂ්පාදන නොකිරීමේ උදාහරණ සම්පත් අනෙක් භාණ්ඩ වර්ගයේ නිපදවීමට ඒ ආකාරයෙන්ම නොගැලපේ. ඔන්න ඔය 4 පැහැදිලි ලියන්න. ඔය පුළුල්ව විස්තර කරලා තියෙනවා මේ පන්ති කාමරය තුල අපේ YouTube එකේ රෙකෝඩින් වල පාව විස්තර කරලා තියෙනවා. ආයි බලා ගන්න, ආයි අහන්න, අහලා ලියා ගන්න. තුමිනික නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් පෙන්වී හැකි සූක්ෂම හා සාර්ව ආර්ථික විද්‍යා ගැටලු දෙකකින් දක්වන්න. පෙන්වන්න අවශ්‍ය ගැටලු කිව්වම ඇති සූක්ෂම ආර්ථික විද්‍යා ගැටලු. හිඟකම සූක්ෂම ආර්ථික විද්‍යා ගැටලු. හිඟකම සූක්ෂම ආර්ථික විද්‍යා ගැටලු. අපට ඒ වගේම ගන්න පුළුවන් හිඟකම සූක්ෂම ආර්ථික විද්‍යා ගැටලු. තව අපට ගන්න පුළුවන් ඉතා කුඩා සංකල්ප ආවස්ති විරි සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප. ඉඟකම හැමතැනම පොතු මේ පෑන ලියනට සාපේක්ෂව ඉඳයි. ආවස්ති විරේ මට සම්බන්ධයි, තවත් කෙනෙකුට සම්බන්ධයි. ආවස්ති විරේ යම් වැඩකට සම්බන්ධයි. එහෙනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් පෙන්විය හැකි සූක්ෂම අවස්ථා දෙකක් අපි කිව්වා. ඉඟකමයි ආවස්ති විරේ. තව බලන්න ඔයාලා තීරී නෝට් එකේ මට මතක හැටියට මේ ප්‍රශ්නේ ඉස්මතු කරේ ඉලව 2013 ප්‍රශ්න පත්‍රය. සාර්ව ආර්ථික විද්‍යා ගැටලු. පූර්ව සේවා නීති සාර්ව ආර්ථික විද්‍යා ගැටලු. ආර්ථික වෘද්ධිය සාර්ව ආර්ථික විද්‍යා ගැටලු. ආර්ථික බිඳවැටීම සාර්ව ආර්ථික විද්‍යා ගැටලු. ඒවා හඳුනා ගන්න. ඉන් දෙක දෙක පෙන්නන්න ඕන. ඇඳලා පෙන්නුවත් කමක් නැහැ. හඳින්න අවශ්‍ය නැහැ. අපි හිඟකම පෙන්නන ඕන නම් වක්‍රයේ පිටත ලක්ෂකේ. ආවස්ති පිළිවෙල පෙන්නන ඕන නම් වක්‍රේ බෑවුනේ. ආර්ථික වෘද්ධිය පෙන්නන ඕන නම් වක්‍රේ දක්වන්න තැනින්. පූර්ව සේවා නියුක්තිය වෙනුන වක්‍රයේ මත ලක්ෂක. ඒක පේනන්ට. ඒ පැහැදිලිව වෙන් කළ තියෙන ඕන මෙන සූක්ෂම ගැටලු මෙන සාර ගැටලු කියලා. ඒක උඩ තමයි ලකුණු දෙන්නේ. පහත අවස්ථා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රමකින් පෙන්වන්න. පහත අවස්ථා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රමකින් පෙන්වන්න. 3-4. 3-4. 3-4 පහත අවස්ථා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රමකින් පෙන්වන්න. අයන්න. ආර්ථික පසුබැස් X බාණ්ඩ Y බාණ්ඩ ආර්ථික පසුබැස්මක් පෙන්වන්නේ ලක්ෂයක් ඇතුළත විතරනේ. ওই විදිහට ඇඳලා ලකුණ ගන්න නම් මේ වගේ X දාන්න එපා, X බාණ්ඩ Y බාණ්ඩ මේ වගේ ලක්ෂයක් ඇතුළත විතරන කරන්න ඉස්සෙල් ලියන්න ඕන මෙන්න මෙහෙම. ආර්ථික පසුබැස්මක් යනු මාස කිහිපයක් තිස්සේ රටක නිමවුමේ අඩුවීමකි. නිමවුමේ අඩුවීමකි. එවැනි තත්ත්වයක් ලක්ෂ ඇතුළත විතැන්වීමකි පෙන්නු කරයි. මාස කිහිපයක් කියන්නේ හාර්තුවක් වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ලක්ෂ ඇතුළත විතැන්වීමකින් පෙන්නු කර ඇත. ආර්ථික පසුබැස්ම කියන එක පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. ඒක සිසුව හඳුනගෙන ඕන
ඒක මේක පෙන්වන ආකාරකයන් මට මතකයි 2022 විභාගෙ ප්‍රස්තාර හතරක් පහක් දුන්න පැහැදිලි කළ තිබුණ නැත්නම් ලකුණු දුන්නේ නැහැ. මේ නිසා ආර්ථික පසුබැස්ම පොඩ්ඩක් දන්න ආකාරයෙන් පැහැදිලි කරන්න ඕනේ. ආයම කර්මාන්සල වසතිවි කර්මාන්සල වසතිවි ඒත් මේ ප්‍රස්තාරය ඇඳලා x වාන්ද y වාන්ද ඇඳලා ඇතුළත ලක්ෂ වලින් පෙන්වන්න ඕන. ඉස්සරහින් ලියන්න ඕන කර්මාන්සල වසා තිබීමේදී සිදුවන්නේ සම්පත් භාවිතයේ ඌර ප්‍රයෝජනයි. එනම් අකාරක්ෂම භාවිතය. එවැනි තත්ත්වයක් ඇතුළත ලක්ෂයන්ගෙන් පෙන්වු කේ කියලා මෙහෙන් ලියන්න ඕන. නම් මගේ කියවුණ දැන්. කර්මාන්සල වසා තිබීම යනු සම්පත් උපයෝජනයේ නාස්ති අකාරක්ෂතාව සම්පත් උපයෝජනය අඩුවකි. එවන් තත්ත්වයක් ඇතුළත ලක්ෂයන්ගෙන් පෙන්නුම් කර යන්න නිස්පාදන කාරක්ෂතාව එක් බාන්න වයි බාන්න වක්කේ මත ලක්ෂ පෙන්න්නවා. ඉස්සරයි ලියන්න පුළා නිස්පාදන කාරක්ෂතාව යනු අවම පිරිවැය කැත්තේ උපරිම නිමුමක් ලගා කර ගැරීම. අවම පිරිවැය කැත්තේ උපරිම නිමුමක් ලගා කර ගැරීම. එවැනි තත්ත්වයක් මීනගල වක්‍රය මත ලක්ෂයන්ගෙන් පෙන්නු කරයි. මේ ස්රයින් ලිවම හරි x බාණ්ඩ y බාණ්ඩ කියලා ලියන්න ඕනනම් ලියන්න නිෂ්පාදන කාර්යක්ෂමතාවය සඳහා පූර්ව සේවා නියුක්තියක් පූර්ව නිෂ්පාදනයක් යන කොන්දේ සිටුවිය යුතුය. ඔයාලට ඉදහස් තියෙන ඕන තරම් ලියන්න. ඊයන් සම්පතිනකම් x බාණ්ඩ y බාණ්ඩ ඕන ලියන බලන් ප්‍රාග්ධන බාණ්ඩ පරිභෝග බාණ්ඩ වක්‍රය හැදේ මෙහි මෙහි කියලා ප්‍රශ්න කියලා නැහැ. සරල රේඛාවක් වෙන්න පුළුවන්. පිටත ලක්ෂයක් පෙන්නනවා. පිටත ලක්ෂයක් පෙන්නනවා. සම්පත් ඉනකම යනු අසීමිත මිනිස් උමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවීමයි. එවැනි තත්ත්වයක් මේ හැම වක්‍රයක පිටත ලක්ෂකින් පෙන්නු කරා. ඕන ලක්ෂ ඊතරයක් දාලා සම්පත් ඉනකම කියලා පෙන්නු. නැත්තම් මේ හැම වක්‍රයක පිටත යූ ලක්ෂයෙන් පෙන්නු කරා. හොඳට මතයා ගන්න ඕන කරුණක් තමයි මේ සංකල්ප පැහැදිලි කරන්න ඕන. සංකල්ප පැහැදිලි කළා තමයි පොඩ්ඩක් ඔයාලා තේරුම් ගන්න ඕන. සංකල්ප පැහැදිලි කළා තේරුම් කරලා දෙන්න ඕනේ මේක. මොකද නිකම්ම කිව්වට ලකුණු දෙන්නේ නැහැ. අක්ෂ හරියට නම් කළත් නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. ඒ වුණා අපි පස්වෙනි කොටසට යමු. තුන්වෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස. නිෂ්පාදන හැකියාව මායින් වක්‍රවල ප්‍රයෝජන මොනවාද? නිෂ්පාදන හැකියාව මායින් වක්‍ර ප්‍රයෝජන මොනවාද? මොනවයි ප්‍රයෝජන? අර පෙන්වන ඕන දෙයක් රටක ආර්ථික කාර්ය සාධනය පෙන්වන්න පුළුවන්. සූක්ෂම හා සාරාර්ථික විද්‍යා ගැටලු පෙන්වන්න පුළුවන්. සම්පත් හිඟකම පෙන්වන්න පුළුවන්. ආර්ථික වෘද්ධිය පෙන්වන්න පුළුවන්. ආර්ථික අවපාතයක කඩාවැටීමක් පෙන්වන්න පුළුවන්. නියම වක්‍රයෙන් පෙන්වන්නේ ආවස්ති පිරිය පෙන්වන්න කළ හැකි වෙයි. නියම වක්‍රයෙන් පෙන්වන්න කළ හැකි ඕනම හතරක් කියන්න ලකුණු ලැබේ. ආර්ථික වෘද්ධි, ආර්ථික කඩාවැටීම්, ආර්ථික පසුබැස්ම, සේවා ව්‍යුක්තිය, සම්පත් නියතම, සූක්ෂම ගැටලු, සාර ගැටලු ඔය ඕමුණේකට ලකුණු දෙන්න. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි පාඩමෙන් බහුවර්ණ හතර. ඒ බහුවර්ණ හතරට මම 20ක් දුන්නා. බහුවර්ණ හතර නිර්මාණය වෙන්නේ මොනවාගෙන්ද? ආර්ථික විද්‍ය හැඳින්වීමෙන් පළවෙනි එක. භූමි සමය ප්‍රාග්ධන විසායකින් නිෂ්පාන් සම්පත්තා පලදායිතාවෙන් දෙවෙනි බහුවර. අවස්ථය පිරිවේ හා නිෂ්පාදන හැකියාමානි වක්වලින් තුන්වෙනි බහුවර. මේ ජාතික විභාගය. හතරවෙනි බහුවරනේ ආර්ථික ප්‍රශ්න හා පද්ධතිය. පසු විභාගවල බලන්න. සංසන්දනය කළ බලන්න. ලියන ප්‍රශ්නේ එක ප්‍රශ්නයක් දෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ කොටස් හතරයි තියෙන්න පුළුවන්. හතරක් හෝ පහක්. ආර්ථික විද්‍යාව හැඳින්වීමෙන් කොටසක් තියෙන්න පුළුවන්. භූමි සමය ප්‍රාග්ධන විවසාය නිෂ්පා සම්පත්තුල එකක් තියෙන පුළුවන්. ආවස්ති පිරිවේ සහ නිෂ්පාදන හැකියාව ආයුවක් වලින් එකක් හෝ දෙකක් තියෙන පුළුවන්. ආර්ථික ප්‍රශ්න හා පද්ධතිලින් එකක් හෝ දෙකක් තියෙන පුළුවන්. කොටස් පහක් තියෙන පුළුවන්. සමහරට හයක් තියෙන්න පුළුවන්. සමහරට කොටස් හතරක් තියෙන්න පුළුවන්. ලොකු කොටසක් උපකොටසුත් එක්ක තියෙන්න පුළුවන්. එතකොට පළවෙනි පාඩම ගොනු වෙන්නේ මොන වගේද? අන්න අර කොටස් හතරෙන් ආර්ථික විද්‍යාව හැඳින්වීම ටික නිෂ්පාදන සම්පත් ටික
ආවස් සම්පත්තිය තමහා ආවස්තික පිරිවේ සම්බන්ධී නිස්පාදන හැකියාමාලාවක සම්බන්ධී යෝගේ ආර්ථික ප්‍රශ්න පද. මම මේ ප්‍රශ්න ගොනු කරේ ඒ විදිහ තමයි. පළවෙනි ප්‍රශ්නේ ආර්ථික විද හැඳින්වීම, දෙවෙනි ප්‍රශ්නේ නිස්පාද සම්පත් වලි, තුන්වෙනි ප්‍රශ්නේ නිස්පාදන හැකියාමාලාවක් වලි. අපි අන්තිම ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නේ. පළවෙනි කොටස. ලකුණු හතර ගන්න දෙන්නේ. මූලික ආර්ථික ප්‍රශ්න තුන කවරේද? ඒව ඇතිවීමට හේතු දක්වන්න. මූලික ආර්ථික ප්‍රශ්න තුනට ලකුණු තුනක්. ඇතිවීමට හේතුවට ලකුණු. මොකද තුන? කුමක් කොපමණ ඉපදනවාද? කෙසේ ඉපදනවාද? කා සදහන් ඉපදනවාද? කවුරු හරි කෙනෙක් මෙහෙම ලියලා තිබුණා. සම්පත් බෙදාවීම් කිරීම පිළිබඳ ප්‍රශ්න. නිෂ්පාදන පිළිබඳ ප්‍රශ්න. ආදායම් ව්‍යාප්ති පිළිබඳ ප්‍රශ්න. ඒත් අර තුනම තමයි. කවුරු හරි කෙනෙක් කුමක් කොපමණ කෙසේ කා සදහන් කියලා ලිව්වත් ඒත් ලකුණු දෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න තුනම තියෙනවා. කුමක් කොපමණ ඉපදනවාද? කුමක් ඉපදනවාද කිව්වත් කොපමණ වචනේ ඒ ඇතුළේ තියෙනවා. ලකුණු තුනයි. ඇයි මේ ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ? සම්පත් සීමිත නිසා, එම සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතින නිසා, නැත්නම් උවමනා අසීමිත නිසා. කෙලින්ම ලියන්න පුළුවන් අසීමිත උවමනාවන් ඉටු කර ගැනීම සඳහා සම්පත් සීමිත වීම, එම සීමිත සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීමක් නිසායි කියලා කිව්වොත් හරියි. මූලික ආර්ථික ප්‍රශ්න ඇතිවන්නේ ඇයි? මේ ආර්ථික ඒව ඇතිවීමට හේතු මොනවාද? අසීමිත මිනිස් උවමනාවන් සාපේක්ෂව සම්පත් සීමිත වීමක්, එම සීමිත සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීමක් නිසයි ඒ දෙය. සම්පත් හිඟකම නිසයි කියවට පස්සේ ලකුණු දෙනවද නැද්දෝ කියලා හිතන්න වෙනවා. ඒක සම්පත් හිඟකම තුල කියවෙන කියනවා ලකුණු දෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ සවල් යන අසීමිත මිනිස් උවමනාවන් සාපේක්ෂව සම්පත් සීමිත වීමක්, එම සීමිත සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීමක් නිසා ඉහත මූලික ආර්ථික ප්‍රශ්න ඇති වේ. අන්න එතකොට එතන ලකුණු ලැබෙනවා හතර. දෙක, ආර්ථික පද්ධති අතර විවිධත්වයට හේතු කුමක්ද? ආර්ථික පද්ධති අතර විවිධත්වයට හේතු කියලා කියන්නේ ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම බලපාන සාධක. ආර්ථික පද්ධති අතර විවිධත්වයට හේතු කියන්නේ ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම බලපාන සාධක. මොනවද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය, නැත්නම් තීරණ සම්බන්ධීකරණය කරන යන්ත්‍රණය, දෙකම එකයි. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය, නැත්නම් ඒක ලියලා තියෙන පුළක් තීරණ සම්බන්ධීකරණය කරන යන්ත්‍රණය. දෙක, නිෂ්පාදන සම්පත්වල හිමිකාරත්වය. තුන, සානුකූලවල ස්වභාවය. හතර, දේශපාලනික ආගම දෘෂ්ටිවාද. හතරක් කිව්වා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය, නිෂ්පාදන සම්පත්වල හිමිකාරත්වය, මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය, සෝරි, එක, මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය, නිෂ්පාදන සම්පත්වල හිමිකාරත්වය, සානුබලවල ස්වභාවය, දේශපාලනික ආගමික දෘෂ්ටිවාදය. ඒවත් මතක් වෙන්න පුළුවන්. ඔය ඉස්ලාමීය ආර්ථික පද්ධති බිල්දී ඇත්ත එක තමයි. ආදායම් පුනර්ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාලවල ස්වභාවය. ආදායම් පුනර්ව්‍යාප්තිය හා ආදායම් පුනර්ව්‍යාප්ත කරන්න අනුගමනය කරන ක්‍රමී නැත්නම් සමාජ ආරක්ෂණ ජාලවල ස්වභාවය. උදාහරණයට සමාජීය වෙන පොළ ආර්ථික බිහිවල තියෙන්නේ බටහිර යුරෝප රටවල ඕන ඔය කරුණු නිසා. ඔය කරුණු පහක් තියෙනවා 2019 පැරණි විදේශයේ පේපරේ ඉස්මතු කරලා තියෙනවා. ගොඩක් දුරට ගුරුත්වකදී තියෙන තුනයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරත මූලික නිෂ්පාදන තීරණ සම්බන්ධීකරණ කරන යන්ත්‍රණය නැත්නම් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය දෙකම එකයි. සම්පත්වල හිමිකාරත්වය අනිත් එක සානුබලවල ස්වභාවය විතරයි. අර දෙකමත් තියාගන්න. ආගමික හා දේශපාලන දෘෂ්ටිවාදයයි අනිත් එක ආදායම් පුනර්ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාලවල ස්වභාවය. තුන්වෙනි එක ඒ හතරෙන් ඕන තුන, ඒ පහෙන් ඕන හතරකට ලකුණු දෙන්න. තුන, ආර්ථික පද්ධතියක දැකිය හැකි ආර්ථික ලක්ෂණ මොනවාද? ඕනම ආර්ථික පද්ධතියක දැකිය හැකි ආර්ථික ලක්ෂණ තමයි සානුබල, කුටුම්බ, ව්‍යාපාරික ආයතන. සානුබල, කුටුම්බ, ව්‍යාපාරික ආයතන, රාජ්‍ය නවන සංවිධාන, ආණ්ඩුව, ඔක්කොම ඕනම ආර්ථික පද්ධතිය දැකිය හැකි ආයතනික ලක්ෂණ.
මං සම්පූර්ණ කිව්වොත් කුටුම්භ ව්‍යාපාර ආයතන ආණ්ඩුව කම්කරු සංවිධාන වෙළඳ පොළව නෛතික ව්‍යූහ සිරිත්විරිත් සම්ප්‍රදායන් සංස්කෘතිය සානුබල රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය නොව සංවිධාන ඔයින් ඕනම හතරකට ලකුණු හතර පස් හතරවෙනි ප්‍රශ්නේ හතරේ හතර වෙළඳපොළ ආර්ථිකය දැකිය හැකි වාසි හා අවාසි දෙක දෙකින් දක්වන්න වෙළඳපොළ ආර්ථිකය දැකිය හැකි වාසි අවාසි අවුරුදු තැහුව 2023 අවුරුදු තැහුව වෙළඳපොළ ආර්ථිකයක දැකිය හැකි වාසි ගත්තොත් මොනවද වෙළඳපොළ ආර්ථිකය දැකිය දකින්න පුළුවන් වාසි වෙළඳපොළ ආර්ථිකයක දකින්න පුළුවන් වාසි හැටියට අපිට කියන්න පුළුවන් ස්වාර්ථය පුද්ගලින් දහස වාසි නිස්පාන් සම්පත් කාරක්ෂම යොදවන ස්වාර්ථය නිස්පාන් සම්පත් කාරක්ෂම යුදී හැකි තරංකාරිත්ව නිසා ගුණත්වයෙන් වැඩි බාණ්ඩ වෙළඳපොළට පැමිණීම ඕ තමයි වාසිය හැටියට ගන්න පුළුවන් ඒ කියන්නේ මේක තියෙන්නේ වෙළඳපොළ ආර්ථිකය දැකිය හැකි වාසි ගුණත්වයෙන් ඉහළ බාණ්ඩ නිෂ්පාදන කිරීම ආයි මම කියන ස්වාර්ථය පුද්ගල නිදහස එකමයි පුද්ගල නිදහස සම්පත් කාරක්ෂම බෙදා වෙනවීම සම්පත් කාරක්ෂම නිෂ්පාදකයාට ඉදවීම අවුම් පිරිවැයකට දෙන ප්‍රධාන පුළුවන් වාසි අවාසි මොනවායි පොදු බාණ නිෂ්පාදන නොකිරීම සාර්වාර්ථික අසමතුලිතතා බිහිවීම ප්‍රචාරණය හමුවේ පාරිභෝග වර්ණය කැමැත්ත වෙනස් වීම පොදු සම්පත් උපයෝජනය අකාර්යක්ෂම වීම ආදායම් ව්‍යාප්ති විෂමතා වැඩිවීම ඔන්නෝයින් ඕනු දෙකක් එනම් මත දිහා ගන්න වාසිත්වම කිව්වා ස්වාර්ථය ගුණත්වයෙන් ඉහළ බාණ්ඩ නිෂ්පාදන වීම නවෝත්පාදන බිහිවීම සම්පත් කාර්යක්ෂම යෙදවීම එයින් දෙකක් ප්‍රමාණවත් වෙනවා හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ වෙළඳපොළ ආර්ථික දෙකේ කිව්ව ආසිය ආවාස දෙක බෙකින් දක්වන්න හතරේ පස්සේ කොටස මිශ්‍ර ආර්ථිකයක ආදායම් ව්‍යාප්ති විෂමතාවය අවම කිරීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග මිශ්‍ර ආර්ථිකයක ආදායම් ව්‍යාප්ති විෂමතාවයක් ඇති වෙන්න පුළුවන් පෞද්ගලිකාංශ ක්‍රියාත්මක වීම නිසා ආදායම් ව්‍යාප්ති විෂමතාවයක් ඇති වෙනවා මිශ්‍ර ආර්ථිකයක මොකද මිශ්‍ර ආර්ථිකයේ පෞද්ගලිකාංශය රාජ්‍යාංශය දෙකම තියෙනවා පෞද්ගලිකාංශ ක්‍රියාත්මක වීම නිසා ආදායම් ව්‍යාප්ති විෂමතාවය වැඩි ඒක අවබෝධ කරන්න රජයට මැදිහත් වෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රමෝණි මොනවද ක්‍රම අනුක්‍රමික බදු පැනවීම ඒ ප්‍රමාණවත් විස්තර කරොත් විස්තර කරන වල අවශ්‍ය නැහැ අනුක්‍රමික බදු පැනවීම ආදායම් වැඩි වෙන්න අය කරන බදු වැඩි කර එතකොට වැඩි ආදායම් අපට එන සීමාවක් වෙනවා ධනය පිළිබඳ සීමා පැනවීම උපේන ධනය නිවාස රථවාහන ඉඩකඩම් පිළිබඳ සීමා පනවන්න සුභසාධන බාණ්ඩ අධ්‍යාපන සෞඛ්‍ය වගේ දේවල් රජයේ මැදිහත් වෙලා නොමිලේව සහන මිල කර දෙන්න පුළුවන් සුභසාධන බාණ්ඩ අධ්‍යාපන සෞඛ්‍ය වගේ දේවල් රජයේ මැදිහත් වෙලා නොමිලේව සහන මිල කර ලබා දීම මූල ව්‍යවසයෙන් හෝ මූර්ත ව්‍යවසයෙන් සංක්‍රාම ලබා දීම සමෘද්ධි පාසල් නිල ඇඳු පෙළපොත් වගේ දේවල් දෙන්න පුළුවන් ඒතර අඩු ආදායම් ලබන අයගේ ආදායම් මට්ටම ඉහළ යනවා රජයේ නීති රීති හා රෙගුලස් වෙනවීම රජයේ නීති රීතිය රෙගුලස් වෙනවීම පොන්දේශ වන අනුපලං ආදායම් පිට සම්බන්ධ රෙගුලස් වෙළඳපොළ රජයේ මැදිහත් වීම වෙළඳපොළ අකාර්යක්ෂම ගමන් කරන් දෙන්නේ නැහැ රජයේ මැදිහත් වෙලා ඒවා සීමා පනවන්න පුළුවන් ඕක තමයි අපි කතා කරේ මිශ්‍ර ආර්ථිකයක ආදායම් ව්‍යාප්ති විෂමතා අවම කිරීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග ඔය ගොඩක් වැදගත් එමන අපි
සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. පළවෙනි ප්‍රශ්න පත්‍රය වල ලියපු ප්‍රශ්න පත්‍ර ඇත්තෙම අපේ 2024 කණ්ඩායම මේ වෙද්දි ප්‍රශ්න පත්‍ර 7-8ක් ලියලා තියෙනවා. නමුත් පළවෙනි පාඩමේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලිව්වේ පොවර්ණ 20යි ලියන ප්‍රශ්න 4ක ප්‍රශ්න පත්‍රයක් පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි වාලා මේ ලිව්වේ. ඒක අපි බැලුවා බලලා ලකුණු ලබා දුන්නා. මම කිව්වේ අවුරුදු ශිෂ්‍යවරු දෙවිට ලකුණු 42යි උපරිම 90 දක්වා තිබුණා. ඒ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීම තමයි අපි මේ අද ඔන්ලයින් හරහා සූම් හරහා සිදු කරේ. මේක හොඳට නැවත අයුම්කම් දෙන්න ඔයාලා අඩුපාඩු සම්පූර්ණ කරගන්න. අපි ආයි දෙවන පාඩමේ වෙළඳපොළ ආර්ථික පාඩමේදී හමුවෙමු. ඒ ප්‍රශ්න පත්‍රෙත් සමඟ.